බොහොම ස්තුතියි තිලක්. බොහොම ස්තුතියි දෙය. තැන්කියු ලේසියට. වාඩි වෙන්නකෝ. සිංහල සිනමාවේ ප්‍රෝග්‍රෑමින් වශයෙන් සලකන කොට වර්තමාන තත්ත්වය ගැන සන්තෝෂ වෙන්න ඔය දෙකට පුළුවන්ද? මොකද වැරියයිසේ අපි ඒ කාලේ මූදෙන් එතර ගියේ චිත්‍රපටි හදන්නයි. දැන් යන්නේ සම්මාන දිනාගෙන එන්නයි. ඒ මරිද? ඔව්වලි. මේ දියුණුවට අපි ඒ කාලේ කොච්චර දුක් විඳද? අපි හිතනවා ඩීසියක්ගේ සිනමා ජීවිතයේ අමතකනම සිදුවීම් හුඟක් ඇති කියලා. රඟපාපු චිත්‍රපට අතුරෙන් වැඩියෙන්ම කැමති චිත්‍රපටිය මොකක්ද කියලා කියන්න පුළුවන්. කැමති චිත්‍රපටි නම් හුඟක් තියෙනවා. නමුත් සිරියලතා චිත්‍රපටියට මම හුඟක් කැමතියි. සිරියලතා චිත්‍රපටියට වැඩියෙන් කැමතියි. කාරණු දෙකක් නිසා. එකක් එඩිගේ මගේ නිෂ්පාදනය. අනිත් එක මම දෙවෙනි වතාවට ද්විත්ව චරිතයක් කරන්නේ සිරියලතාවේ. මට තාම මතකයි. පනාදින අම්මා කෙනෙකුගේ ඇඳ ළඟ කඳුළු බිබී වැටි ඉන්න කී කතාව. මේ දෙති ගොල්ල එක්ක දැන් දින දැන් තුලා බවුනා වෙයි. එහෙනම් ඒක ඔබට ඉල්ලෙන්නේ මගේ මල කත ළඟයි. අනේ අම්මේ එහෙම කියන්න එපා. ඔබ මලත් මට කවුද? අම්මේ අපට නෑ ඉන්නවද? නෑ. නිකාක පර්මාඥාති යන බුද්ධ වචනය අනුව නම් දුව. උඹට මාහැර වෙන නෑෙක් නෑ. සම්බන්ධෙන් නෑ යන්වල උදවිය නම් වෙන අයට මෙන් නුඹටත් ඉන්නවා. අම්මේ මගේ තාත්තා සීනවද? ඇග්නස් නුඹ නොයැසිය යුතු අන්තිම ප්‍රශ්නය අන්තිම මොහොතේදී ඇහුවා. උඹේ පියා එන්න දුව මට තොත්තුවක් දෙන්න. ඔබට සැනසීමක් ලැබෙනවා නම් මගෙන් ලොකමත්තක් ඇග්නස් මහත්මයා. ඇග්නස් ඔබට මාව දකින්න ලැබෙන්නේ හෙටත් අනිද්දාත් පමණයි. තවත් තුන් අවුරුද්දකට මාව දකින්න ලැබෙන්නේ නැහැ. Thank you.